ගරු කතානායකතුමනි අද මම මේ ප්‍රශ්නයේ සභාවේදී යොමු කරන ලබන්නේ දැන් පවත්න අර්බුදයේ බරපතලම ප්‍රශ්නය වන්නේ අපි මුහුණ දෙන ආහාර අර්බුදයයි දැන් මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ප්‍රශ්න කරා තෙල් පරිහරණය පිළිබඳව අපට ලැබෙන්නේ තෙල් යම් ප්‍රමාණයක්ද ඒකේ ප්‍රමුඛතාව පිළිබඳ අපට ලයිස්තුවක් සකස් කරන්න පුළුවන් විශේෂයෙන් අමරවීර මැතිතුමා කියපු ආකාරයට ගොවියන්ට අද කුඹුරේ ට්‍රැක්ටරේ ගෙනියන්න විදියක් නැහැ තෙල් නැතුව. එහෙම වුණොත් තෙල් නැතුන වගේ නෙමෙයි කන්න නැති වුණා. ආහාර හාල් කිලෝවකට පාංගෙඩියකට මිනි මරා ගන්න තත්වයකට මේ රටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මා මේ අද යොමු කරන ප්‍රශ්නය විශේෂයෙන්ම යොමු කරන්නේ මෙන්න මේ ප්‍රමුඛතාවය අපට තෙල් තියෙන්නේ කොයි ආකාරද අපට සම්පත් තියෙන්නේ කොයි ආකාරද ප්‍රමුඛතාවය කුමක්ද කියන එක පිළිබඳ අවධානය යොමු කරන්න ඕන වර්තමානයේ ඇතිවී ඇති බලවත් ආර්ථික අර්බුදය අපි දකින්න ඕන ආකාරයක් තියෙනවා පහුගිය වසර 12 තුල විශේෂයෙන් අපි ණයගත්තේ මොනවටද හොරකම් කරන්න පුළුවන් ලාභ ගන්න පුළුවන් Tamange ළඟපාත හෙන්චයි යමතින්ට ගසා ගන්න පුළුවන් විදිහට තමයි අපි සංවර්ධන ව්‍යාපෘති සකස් කරේ අධිවේගී මාර්ග ක්‍රිකට් පිට්ටනි මේවට අද අපි මුළු රටම ණයෙන් හිර වෙලා අන්ත දුක්ඛිත තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ වගකීම පිළිබඳවත් මං හිතන්නේ අපි තුල යම් කිසි අදහසක් තිබෙන්න ඕන කියලා මා මේ සභාවේ අවධානයට යොමු කරනවා. ඒ වගේම අද එකම විකල්පය හැටියට අපි කතා කරන්නේ IMF අනේක ලෝක බැංකුවෙන් ආධාර ලබා ගන්න එක. IMF World Bank කියන්නේ දේවාලයක් නෙවෙයි. යාඥා කරාම හම්බෙන්නේ එකේ විශේෂ ඒජන්තවරුන්ට ගිහිලා කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට ජනතාවක් හැටියට දැන් මේ මොහොතේ IMF යන්න ඕන. ලෝක බැංකුවෙන් අපි මුදල් ඉල්ලන්න ඕන. නමුත් ඒ වගේම මහජනයා හැටියට මහජන නියෝජිතයන් හැටියට අපට කළ හැකි සුවිශේෂ කාර්යභාරයක් මෙරට ගොඩ ගැනීම සඳහා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරමින් තමයි මා මේ අදහස් කීප ඉදිරිපත් කරනු ලබන්නේ. විශේෂයෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක අපි යනවන හැම අවුරුද්දෙම විශේෂයෙන්ම ආහාර තිරසාර කෘෂිකර්මාන්තයට ඒ වගේම වෙනත් ඉලක්ක 17කට ඩොලර් බිලියන 100ක් වෙන් කරනවා මේ අවුරුදු 22 ලැබිච්ච ඩොලර් මිලියන 500වත් වියදම් කරන්න නැති රාජ්‍යයක් මේක අපි කිසිම ව්‍යාපෘතියක් ලියලා නැහැ මේ සම්බන්ධයෙන් කිසිම ඉල්ලීමක් කළා නැහැ අපිටත් අපි වගේම දුප්පත් රටවලට තමයි මේ විශේෂ ණය ලබා දෙන්නේ අපි කෙන කිසිම දෙයක් කරලා නැහැ අපි අධික ණය අරන් තිනවා අධික පොලියට ණය අරන් තිනවා රාජ්‍ය මට්ටමේනේ පෞද්ගලිකව ඒ එහි විපාක අද අපි භුක්ති විඳින්න පවතින නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා මා මේ තීරණාත්මක අවස්ථාවේ ඉල්ලා හිටිනවා එසේම හොරගම් කිරීම මුල් කරගෙන ගසා ගැම මුල් කරගෙන නෙමෙයි ව්‍යාපෘති කරන්න ඕන විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රටේ ප්‍රමුඛතාවය හඳුනගෙන අපි කටයුතු කළ යුතුයි කියන එක මා මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින කැමැති විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන අගමැතිතුමාටත් මුදල් අමැතිතුමාටත් අපි නාහේ ළඟට නෙවෙයි ඔළුවටත් උඩින් හිර වුණාට පස්සේ තමයි රටේ ඇත්ත තත්ත්වය දැනගත්තේ කොහොම වුණත් දැන් අපි තියෙන අර්බුදයේ පිළිබඳව හිටපු මුදල් මුදල් ලැබෙනතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් මේ අර්බුදය ගැන කරුණු විවෘතව කියලා තියෙනවා. දැන් තියෙන බරපතල අර්බුදය අපි මුහුණ දෙන ආහාර අර්බුදය. මේ අර්බුදයේදී අපි ගත යුතු මඟ කුමක්ද? අපට විකල්පයක් තියෙනවද? කිසිම සාකච්ඡාවක් තවමත් අපි සිද්ධ වෙන්නේ නැහැ. මේ වන විට විශේෂයෙන්ම නාගරික දුප්පත් ජනතාව අද දරුවන්ට යන්තම් කන්න ටිකක් දීලා අම්මයි තාත්තයි බඩගින්නින තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම ඉන්නේ උබේසේකරපුර වනාත මුල්ල ඒවට ජනතාව අද කන නැතුව ආහාර හිඟයකින් දුක් විඳින බව මේ සභාව දැනගන්න ඕන. හෙට අනිද්ද වෙනකොට මිනිස්සු කෑම වේල හොරකම් කරගන්න පෙළඹෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වාතාවරණයකයි අපි ඉන්නේ. නමුත් මේ සභාව හැසිරෙන්නේ එවැනි වාතාවරණයක් තියෙනවා අපි එකට කවුරුත් එකමුතුව මුහුණ දී යුතුයි කියන ස්ථාවර ඉඳගෙන නෙවෙයි. ඒ නිසා අපි සිහිනුවණින් මේ தત્ත්වයේ ජය ගැනීම සඳහා එක්ව කල්පනා කරේ නැත්නම් අපි රටක් විදියට තාම වාසනාවන්ත தત્ත්වයකට ඇද වැටෙන බව කරු කතානායකතුමනි මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අද ලෝක බැංකුවට නොගියට වෙනත් මූල්‍ය ආයතන වලට කතා නොකරට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ වයින් සල්ලි ලැබෙනකොට පමා වෙයි.
ඒවයි ප්‍රතිපත්තියනකොට පමාවේ අපට කරන්න පුළුවන් දේ තමයි අපේ රටේ හැම බිම්බංගලක්ම ගරු කතානායකතුමනි වගා කිරීමේ වැඩපිළිවෙළ දියත් කරන එක අද අපේ අඩි 10ක් කැරුවොත් ඕන තැනක වතුර මතු පිට වතුර ඊශ්‍රායල් රට අපි වගේ ජනගහණයෙන් භාගයකට කිට්ටු ප්‍රමාණයක් ඉන්නේ අපේ වගේ රටෙන් භාගයකටත් අඩුයි රට රටෙන් භාගයක් කාන්තාර ඒ කියන්නේ අපේ රටෙන් කාලකටත් අඩුයි රට නමුත් අද ඒගොල්ලෝ දෙහි දොඩම් මිදි වලින් වයින් හැදීම හැම දෙයක්ම සිද්ධ කරනවා කාන්තාරයට අඩි 100කට වඩා ආරණ වතුර දෙන්න ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අස්සේ ඉදිරිපත් කරන කරු කතා නැහැ මේ තම වාචාල කතාවට ඕන තරම් පුතුමා ඉඩ දෙනවා මගේ අදහස ප්‍රශ්නේ අහන්න පසු විවත් තියෙන්න ඕන මම එක කොලේක ඇලිලා තියෙන්නේ ඒකයි කියන්නේ ඔබතුමාට වාචාල කතන්දර අහන් ඉන්න පුළුවන් විනාඩි 4ක් 5ක් දෙන්නේ ඒක දුන්නේ කියලා පුතුමා පාඩු වෙන්නේ නැහැ සභාවේ කරු කතානායකතුමනි අපි මුළු රටම වගා සංග්‍රාමයකට යොමු කළ යුතු මොහොතක් ඒක හැම මන්ත්‍රීවරයෙක් මේ 225ම තමන්ගේ මැතිවරණ කොට්ටාසය තුල එවැනි තීරණයකට යා යුතුයි කියලා ගරු කතානායකතුමනි ආයෝජනා කර සිටින කැමැති අද ආහාර පාන කෘෂිකර්ම ද්‍රව්‍ය ගෙන්නන්න ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් වැය වෙනවා ඒ වගේම ඊට අදාළ දේවල් ගෙන්න තවත් බිලියනක් විතර වැය වෙනවා මේ බිලියන තුනම ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අපට හදන්න පුළුවන් විශේෂයෙන්ම කාබනික ගොවිතැනට යද්දී සල්ලි නැති හින්දා අපි කවුරුවත් දැනන් හිටියේ නැහැ කාබනික ගොවිතැනට තීරණයක් ගත්තා කියලා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ දැන් අවුරුද්දක් ගිහිලා තියෙනවා කරු කතානායක තුමනි මේ තීරණේ ගැනීමට මේ මතවාදයෙන් මම පෙනී හිටියා අපි විතරක් නෙවෙයි අමතුරු හුඟ දෙනෙක් රටේ තියෙන තත්ත්වය උඩ අපි වසවිසින්තර ගොවිතැනක් සඳහා අරගල කළා නමුත් කිසිම අපෙන් අහන්නේ නැතුව කිසිම විමසීමක් නැතුව අපි වගේ හැංගීමක් මේකන ආදරයක් තිබිච්ච කිසිම කෙනෙකුට කිසිමඩක් දෙන්නේ නැතුව හිතුවක්කාර විදියට කිසිම සැලසුමකින් තොරව ඒ කරපු ක්‍රියාමාර්ගය නිසා අපේ වටිනා සංකල්පය වඩාත්ම තහවුරු කරපු යුග මොහතක ඒක සම්පූර්ණයෙන්ම කාබාසිනිය කළ දම ඒකෙන් රටට වෙච්ච හානිය අතිවිශාලයි කියලා මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම ඊයේ වල්නාශක කෘමිනාශක ගැන කතා කරා වල්නාශක කෘමිනාශක ප්‍රශ්නේ රසායනික පොහොර වලට කලින් විසඳන්න ඕන එක රසායනික පොහොර ප්‍රශ්නේ අපිට ක්ෂණිකව පොහොර ගෙන්නන්න වෙනවා නමුත් ගොවි ජන සේවා කාර්යාලයට අඩු ගණනේ පොහොර නිෂ්පාදනය කිරීමේ ආයතන 200ක්වත් අපි පටන් ගන්න ඕන. ඒකට ඒ හැටේ මුදලක් යන්නේ නැහැ. අද එහෙම කිසිම වැඩපිළිවෙලක් අපි හදලා නැහැ. මේ සඳහා පක්ෂපාත ભેදයෙන් තොරව සියලු දෙනාම අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම අද පොහොරත් නැහැ විතරක් නෙමෙයි හාලුත් නැහැ කන්නත් නැහැ තත්වයකට රට ඉදිරි කාලය තුලපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එකවන්ව මේ සඳහා වගකීමෙන් කටයුතු කරන්න ඕන. වල්නාශක කෘමිනාශක ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අපිට ඒක පිටරට ඩොලර් යවන්න නැතුව විසඳන්න ක්‍රමවේද තියෙනවා. තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවා. ලෝකෙම බත් කන හැම රටක් මේ විදිහට ඒක විසඳ ගන්නවා. පාරම්පරික ක්‍රමත් තියෙන ඒක යොදලා මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම සාකච්ඡාවක් නැ අපි පොහොර වුණ රසායනික ද්‍රව්‍ය වුණ කියලා විතරයි කතා කරන්නේ. ගෙන්නන්න සල්ලිත් නැ කොහොමද විකල්පය? විකල්ප තියෙනවා. ඒ වගේම දැන් ගෑස් වලට කතා කරනවා. මාසෙට ඩොලර් මිලියන 35ක් විතර යනවා. ගෑස් වලට ලංකාවේ උත්තරයක් තියෙනවා. ඕන තට්ටු නිවාසික කරන්න පුළුවන් විදිහට ඒක දේශීය උත්තරයක්. අපි ඒ ගැන කිසිම අවධානයක් යොමු කළා නැහැ. විශේෂයෙන්ම වසවිසෙන්තර කාමණික ගොවිසම සඳහා අපි මතයක් තිබුණා. ඒ මතේ සම්පූර්ණ විනාශ වුණා. ඉතා උතුම් මරමුණක් ආණ්ඩු අවිචාරවත් වගකීම් විරහිත එකවරම ගොවිතැන කරන්නට යාමෙන් රට තවත් අර්බුදයකට වැටුණා. අපි ඇත්ත ක්‍රියා ක්‍රමානුකූලව කාබනික ගොවිතැනට යොමු වේ නම් පසුගිය වසර තුල බොහෝ දේ කළ යුතු තිබුණා. මේ ගැන උද්යෝගයක් ඇති අයට පවා මේ ගැන කැඳවීමක් කළේ නැහැ. දැන් අර්බුදයේ බරපතලයි. ගොවිතැනට පොහොර සඳහා මුදල් අද ගොවිතැනට පොහොර දෙනව වෙනුවට ගොවියන්ට මුදල් දෙන්න. ගිය ආණ්ඩුවේදී අපි කිව්වා මේ තීරණය ගන්නකොට ඇයි ගොවියන්ට මුදල් දෙන්නේ නැත්තේ කියලා. දැන් පොහොර හදන්න කියලා මිනිස්සුන්ට කිව්වා. රජයට පොහොර දුන්නා. පොහොර හදපු මිනිස්සුන්ට සල්ලි දීලා නැහැ. මිනිස්සු විශාල අසහනයකින් ලක්ෂ කෝටි මිලියන ගණන් කාබනික පොහොර හදපු මිනිස්සුන්ට මුදල් ගෙවලා නැහැ. ඒ මිනිස්සු ආයි පොහොර හදන්නේ නැහැ. ඒ මිනිස්සු නන්නත්තර වෙලා. ඉතින් මේ වගේ අර්බුදයක් තුළ ඒ ප්‍රමුඛ ප්‍රශ්න වලට අපි උත්තරයක් දෙන්න ඕනේ. කිසිම ගෙවත්තක් අද වගන්න කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? රිලව්, වඳුර, දඬුලෙන්නු. මේක විසඳන්න ලෝක බැංකුවට ගිහිල්ලා බෑනේ. IMF වලින් බෑනේ. මේ ප්‍රශ්නේ විසඳුවා නම් මිනිස්සු හැමෝම ගෙවත්තක් වගා කරනවා. අද අමු මිනිස් කිලෝ රුපියල් 1200 1500.
සුලභතාවයක් ඇති වුණොත් අපි දන්නවා සරල ආර්ථික විද්‍යාවේ මිරිස් කිලෝ රුපියල් 200කට බස්ස ගන්න පුළුවන් මේ සුලභතාවය ඇති කිරීම සුලභතාවය ඇති කරන්න යන්නේ ආහාරවල මාස 3ක වැනි කෙටි කාලයක් ස්වාමීන් වහන්සේ දන්නේ ගරු කතානායකතුමනි ඒ සඳහා අවධානය යොමු කරන්නේ ඇයිද කියලා මා ප්‍රශ්න දෙක ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි ඉතා කෙටි වේලාවකින් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය ලංකාවේ ගොවිතැන අරබයා ඔබතුමන් ගන්නා ක්‍රියාමාර්ගයේ කුමන ප්‍රතිපත්තියක්ද රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඔබතුමාට විකල්පයක් තිබේද රසායනික පොහොර ගෙන්වා දීමට හැකියාව තියෙනවද ඒ සඳහා වැඩපිළිවෙළක් තිබේද ගොවිතැනේ වල් මර්ධනය හා කුල්පාන සඳහා වැඩපිළිවෙළක් තිබේද පසුගිය මහකන්නේට අදාළව පොහොර නිෂ්පාදකයන් සඳහා ගෙවීමට නියමිත ඇති හිඟ මුදල් ප්‍රමාණය කොපමණද දැනට රටේ පවතින ගෑස් අර්බුදයේ හේතු වන ඩොලර් මිලියන 35ක මාසික මුදල සොයා ගැනීමට වැඩපිළිවෙළක් තියේද මාස 6ක පමණ කාලයක් සූර්ය සුලම් බලයෙන් මෙගාවොට් 500ක විදුලි නිෂ්පාදනය කර ගැනීම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිද එසේ කිරීමට අදහසක් තිබේද දැනට මෙගාවොට් 70ක් සූර්ය බලයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා අඩු ගානේ ඒකවත් ගන්න අපට ප්‍රතිපත්තියක් නැහැ ගරු කතානායකතුමනි මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමි මගේ අදහස් දැක්වීම